ජයගොන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ গুপ্তචර වැඩසටහනට. ඉතින් අපි වෙනදා වගේම අදත් ඇවිත් ඉන්නවා. බොහොම අමුතු දෙයක් හොයාගෙන. ඉතින් මීට කලින් මම කියන්නේ අපේ channel ඔස්සේ මෙතන දේවාලය ගැන මෙතන විස්තර දන්නවා ඇති. ඉතින් හයියටම අපි මේ ඉන්න තැන ගැන කිව්වොත් මොන වගේ තැනක්ද මේ? අපි ඉන්නේ මෙහෙමයි. අපි ඉන්නේ පුරාණ කාහිංගල කෝවිල් පුදුම. මේක දකුණු පළාතේ ගාල් දිස්ත්‍රික්කේ කරන්දින කොට්ටාසේ ඇති. ඌරගස්මන් හන්දිය ගල් පොත්තාවල තියෙන උපග්‍රාමයේ තමයි මේ කාහිංගල කෝවිල් පුදුම පිහිටල තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ කාහිංගල කෝවිල කියලා කිව්වොත් මේ දකුණු පළාතේ මේ පළාතේ කට්ටිය නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමන කට්ටිය දැනගන්න ජනතාව අතර ප්‍රසාදයට ලක් වෙන්න ඉතින් හැම තැනම ලංකාව ගත්තත් දන්නා මේ පැත්තේ මිනිස්සු නොදන්න කෙනෙක් නැහැ පොඩි ළමෙක් පවා දන්නවා. ඉතින් එහෙම මේක ජනප්‍රිය වෙන්න මෙතන යම් කිසි බලගතු දේවල් වෙනවා ඇති හාස්කම් වෙනවා ඇති. ඉතින් ඒ මොන වගේ දේවල්ද මෙතන වෙන්නේ සිදු වෙන්නේ? මෙතන ලොකු ඉතිහාසයක් තියෙන අපේ ගායන මහත්මයාගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ. මෙතන ඉතිහාසය බොහෝ පෙර ඉතිහාසයක් තියෙනවා. ඒ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලවකවාන උතුරේ ඒ කාලේ තුලදී දක්ෂිණ දීපේ බාර වැඩ කටයුතු කරේ දේවපති රාජයන් තුමන්. මේ දේවපති රාජයන් තුමන් මේ ස්ථානෙට පැමිණිලා මෙතන පුද පූජා පවත්තලා බාරහාර වෙලා තමයි යුද්ධයට ගිහිල්ලා තින්නේ. ඒ වගේ ලොකු ඉතිහාසයක් මේ ස්ථානෙ තුල තියෙනවා. ඒ වගේ මේ පාරම්පරිකව මේ වෙනතුරුම මේ දක්වාම ඒ වැඩ කටයුතු ඒ තේවාවන් ඒ අවශ්‍ය කර්ම කාරණාවල් ඒ උත්සව කටයුතු වලදී සියලු දේවල් තුලදී ඒ වැඩ කටයුතු මේ දක්වාම කරගෙන යනවා. පුරාණයේ පටන්ම මිනිසුන් පැමිණිලා මෙතෙන්ට සිත සාන්තිය උදාකර දෙන්න කියලා කරදර අබාධයක් වුණාම මේ දේවල්ට පිටපතන්න අදරත් මේ භූමියට පැමිණෙනවා. ඒ වගේ ලොකු ඉතිහාසයක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඔබතුමා කිව්ව ඉතිහාසය ගැන කතා කරද්දී ඔබතුමා කිව්ව අවුරුදු දහස් ගණක් ඉපැරණි තැනක් මෙතන. ඉතින් දැන් ඔබතුමා බොහොම තරුණයි. ඔබතුමා කොයි වගේ වකවානුවද මෙතන වැඩ කටයුතු බාරගන්නේ, වැඩ කටයුතු කර යන්නේ? ඔබතුමාට කාගෙන්ද මේ දේවල් ලැබුණේ? මගේ පියාණන් මේ භූමියේ වර්ෂ 50කට වැඩි කාලවකවානුවක් මෙතෙන්ට සේවය කරා. කුඩා කාලපටම මම පියාත් එක්ක මේ භූමියට පැමිණලා තියෙනවා. මට තේරුමක් ඇති වයස කාලවකවානුව තිබි. කුඩා කාලපටම මම මෙතෙන්ට ඇවිල්ලා පියාත් සමග මේ දෙවියන් අවහන්නේ දේවල් කරගන්න සහභාගී වෙලා තියෙන කොට කරේ. දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔබතුමාගේ තාත්තා මෙතන වසර 50කට වැඩි කාලයක් මේ රාජකාරී ටිකරද කරගෙන මේ කටයුතු ටික කරගෙන ඉන්නවා. ඉතින් පස්සේ මේක බාර ගන්න ඉන්න ඔබ දැන්ටත් ඔබ මෙතන කටයුතු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙතන මොන දෙවි කෙනෙක්ද අදහන්නේ? හරියටම කිව්වොත් මෙතන ගායන මහත්තයා අපි මහා භද්‍ර කාලි මෑණියන් වහන්සේ තමයි මේ අදහන්නේ. ඉතින් අපි භද්‍ර කාලි මෑණියන් වහන්සේට තමයි විශේෂයෙන් පුදු පූජා පවත්වන්නේ මේ පුරාතනයේ පටන්ම. ඉතින් අපි වර්ෂ 100ක 200ක ඈත අතීතයේ ඉඳලම මිනිස්සු පැමිණලා මේ මහා භද්‍ර කාලි මෑණියන්ගෙන් තමයි මෙතන පිහිට පතන්නේ. යම්සි කරදරයක්, දුකක්, කරදරයක්, පීඩාවක් පැමිණි විගසම මේ ස්ථානට පැමිණිලා මෑණියන්ගෙන් පිහිට පතනවා යහපත් උදාකර දෙන්න කියලා. ඒ වගේ සියලු දෙනාට මෙතනින් ඒ සිත සාන්ති උදා වෙනවා. ඉතින් මේ මහා භද්‍ර කාලි මෑණියන් වහන්සේ ප්‍රමුඛ කරගෙන තමයි මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි එහෙම කතා කරාට පස්සේ දැන් සාමාන්‍යයෙන් මෙතන වැඩියෙන් මහාස්කම් තියෙන තැනක් කියලා අපි දැනගෙන මෙතනට ආවේ. ඉතින් සාමාන්‍යයෙන් මොන වගේ දේවල් වලටද මෙතන හයිටම හරියන්නේ? මොනවද දැන් අපි කියන පොල් ගහනවා, පලි ගහනවා, අණවින කොඩවින හෝනියන් ඔය වගේ දේවල් ගොඩක් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ තැන ගත්තම මේ මොන වගේ දේවල් වලටද හැම දෙයකටම පොදු විදිහ නැත්තම් මොන වගේ දේවල් වලටද මෙතන වැඩ රාජකාරි කෙරෙන්නේ? මෙහෙමයි ගායන මහත්තයා, මේක සෑම කටයුත්තකටම සුබ තැනක්. කියන්නේ අපි කිමුකෝ කෙනෙකුට වෙන කරදරයකදී, බාධකෙදී, පීඩාවකදී, යම් සිග්‍රහාපල තත්ත්වයක් උදදී, එහෙම නැත්නම් සොර සතුරු කරදර වාදයක් උදදී නොකුත් ආකාරයේ මිනිසුන්ට උද්ගත වෙන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න හමුවේ මේ ස්ථානට පැමිණලා අපිට පිටක් පතන්න පුළුවන්. ඇත්තට මේ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. ඒක තමන්ගේ බැතිස්සින් ඉදිරිය පැමිණලා ඕන කෙනෙකුට මේ පොදු ස්ථානයක්, මේ තැන පොදු තැනක්. ඒ වගේම ඇහිලා ඕන කෙනෙකුට පිටක් පතන්න පුළුවන්. තමන්ට අවශ්‍ය කරුණු කාරණාවලදී සියලුම දේකට අපි කුඹුරු වැට කටයුත්තකදී පවා මේ මිනිසුන් අලුත්සහ මංගල්‍යකදී වුණත් මේ ස්ථානට පැමිණලා තමයි වැඩ කටයුතු වලට පිට පතන්නේ මුලින්. දැන් අපි එහෙම කතාවක් කතා කරද්දී අපි මෙහෙම දේකුත් අපි දන්නා මේ සම්බන්ධව ගත්තොත් දැන් මේ දෙවියන් තුලින් මිනිසුන්ට හොඳ වගේම නරකක් කරන්න පුළුවන්. ඒ දෙයත් ඇත්තද? එතකොට මෙතන මිනිසුන්ට හොඳ විතරද වෙන්නේ, නරකක් වෙන්නේ නැද්ද? නරක කරන්නේ නැද්ද මෙතන? මෙහෙමයි ගායන මහත්තයා, අපි දෙවියන් යදිනකොට අපි අනිවාර්යයෙන්ම ප්‍රමුඛවම කළ යුතු දේ තමයි අපි ලෝතර බුදුරන් වහන්සේ, අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සරණ යන්න ඕනේ ප්‍රථම අනිවාර්යයෙන්. එහෙම ගිහිල්ලා අපි පිටක් පතන්න. මොකද අපි සම්මියත් දෘෂ්ටික, මිත්‍යත් දෘෂ්ටික වශයෙන් කොටස් දෙකකට අපි බෙදනවා. ඒතකොට අපි සාමාන්‍යයෙන් තමන්ට සිදුවෙන අසාධාරණ කම්වලදී අපි
තමිනන් විද්‍යා දෘෂ්ටි වශයෙන් කියන අපි සොහුන් කාලි මෑණියන් විශේෂයෙන්ම සොහුන් කාලි මෑණියන්ගේ පිහිට පතනවා ගම්බාර සුතු සුනියන් දේවරාජුන් එහෙම පිහිට පතනවනේ අපි සාමාන්‍යයෙන් අපිට වෙන අපිට යම්සි සහනයක් අවශ්‍ය නම් අපිට යම්සි පිහිටක් අවශ්‍ය නම් අපි කතරගම දේහවඳුරුගෙන් පත්තිනි මෑණියන්ගේ ශ්‍රී විෂ්ණු දේවරාජතුමන් වහන්සේගෙන් එහෙම අපි පිහිට පතනවා ඒ වගේම අපි කරන දේ අපි නිවැරදිවයි කළ යුත්තේ අපි කරන දේ නිවැරදිව කරනම නම් අපි සිත කය වචනේ සම්වර වෙලා අපි නිවැරදිව යහපත් චේතනාවකින් යහපත් දෙයක් කරනවා නම් අපිට යහපත් ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්. අපි අයහපත් චේතනාවකින් කරන කිසිවක් තුලින් අපිට යහපතක් උදා වෙන්නේ නැහැ. අපිට සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි යහපත් චේතනාවකින් අපි ජීවත් වෙනවා නම් ඒ දේවල් කරනවා නම් දෙවියන් පිහිට පතනවා නම් අපිට අනිවාර්යයෙන්ම පිහිට තියෙනවා තමයි. පොයිත මහත්මයා දැන් මට කෙලින් උත්තරයක් ඕන මෙන්න මේ දෙයට. හරියටම කිව්වොත් දෙවියන් තුලින් මිනිසුන් දඩුවම් දෙන්න පුළුවන්ද? හොඳ විතරද කරන්න පුළුවන්? නරකක් කරන්න බෑ දෙවියන් ලව්වල. මෙහෙමයි ගාන මහත්තය අපි මිනිස්සු පටලගත්ත තැනක් තියෙනවා අපි දැනගෙන. මොකද අපි යම්කිසි කරදරයක් බාධකයක් වුණ සැනින් අපි ඇවිල්ලා දෙවියන්ගෙන් පිහිට අපතනවා දේ මට මේ දේ කරලා දෙන්න මේ දේ කියලා අපි හැමදේ ඉල්ලනවා. නමුත් අපි නිවැරදිව දැනගත යුතු දෙයක් තියෙනවා. මොකද දෙවියන් තුලින් අපිට දඩුවම් ලබලා දෙනවද කියලා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒතර මට දෙන්න තියෙන උත්තරේ දෙන්නේ මෙහෙමයි. දෙවියන් තුලින් කියන්නේ දේව සමාගමක් තියෙනවා. අපි දේව සමාගම තුලදී අපි අපිට කරදරයක් බාධකයක් යම්කිසි ප්‍රශ්නයක් හිරිහැරයක් වෙලා තියෙනවනේ ඒ දේව සමාගම් තුල යට කොටසක් ඉන්න අවතීව කරන පිරිසක් අපේ නීතිගේ ඥාතීන් පිරිස වෙන්න පුළුවන් යම් යම් තැන් ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ඒ දේවල් තුලින් අපිට යම්කිසි කරදරයක් බාධකයකදී ප්‍රශ්නයක් ආවම අපි ඒ දේවල් සැල කරාම අපිට ඒකට නිසි පිරිසක් ලැබෙනවා. ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. ඉතින් අපි දැනගන්න ඕන නිවැරදි දේ කරන්න. ඉතින් දෙවියන් පුළුවන් අපිට බැරි කමක් නැහැ. අපිට ඇත්තටම පුළුවන්. ඉතින් දෙවියන්ට තමන්ට වෙන අසාධාරණයක් ගැන කිව්වොත් අපිට ඒ දේවල් තුළ පිටක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ මේ නිකන් නිකරුණේ මිනිස්සුන්ට දඩුවමක් දෙන්නට බෑ. ඒ කියන්නේ වැරද්දක් තිබේ නම් ආන් ඒ තැනදී දඩුවමක් ලබා දෙන්න පුළුවන් මෙතනින්. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපි නිවැරදි දේ කරන්න ඕන. මොකද අපි වැරදි කරගෙන අපි ගිහිල්ලා තමන් නිවැරදි නැතිව අපිට කෙනෙකුට අපිට කරදරයක් ඇති වෙන විදිහට කරන්න බෑ. ඔව් තවත් කාරණාවක් තමයි. දැන් ගොඩක් ගත්තා මිනිස්සු අද කාලේ තරහයි වෛරයි හිනාව පෙන්නන් ඉතර හිතතුව තියෙන අමුතුමතු දේවල්. ඉතින් මේ গুপ্ত විද්‍යාව තුලින් ගොඩක් මිනිස්සු බලනවා තමන්ට සෙත උදා කරගන්න වගේම තමන්ට තරහකාරයන්ට යම් කිසි දේවල් කරන අනවින කොඩිවින හුණියම් බඳන ඔහොම ගොඩක් දේවල් දිනා පඩු ගැට ගහනවා පොල් ගහනවා. මේ දේවල් වල සත්‍ය අසත්‍යය කොහොමද මෙව්වා හරියනවද? එහෙම දැන් මෙතෙන්ට ඇවිල්ලා කිසි වැරද්දක් නැති මිනිස්සුන්ට තමන්ගේ පෞද්ගලික තරහකට යම් කිසි දෙයක් කරොත් පඩුරක් ගැට ගහව කියමු අපි පිටිපස්සෙත් වෙන පඩුරු ගොඩක් වගේ පරුරක් ගැටගහගොම හිතේ මේ වගේ දෙයක් අදිෂ්ඨානයක් කරගෙන ඒ දේ හරියයිද? මෙහෙමයි ගන්නවද? මෙහෙමයි මම පෞද්ගලික මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද අපි කාටවත් ඒ කියන්නේ වෛරය වපුරන්න ඕනේ නැහැ. අපි වෛර වැපිරීම අවශ්‍ය නැහැනේ. අපි නිවැරදිව කාටවත් කරදරයක් බාධායක් නැතුව අපේ හදවතට එකගව අපි ජීවත් වෙනවා නම් අපිට කාටවත් දෙස් දෙවල් තියන්නේ මේ දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා කියන්නේ මම නිකන් නිකරුණේ මෙතනින් පරුරක් ගැටගහුවොත් කාට හරි ඒක සාර්ථක වෙන්නේ නැහැ. එහෙම සාර්ථක වීමක් වෙන්නේ නැහැ. මොකද දැන් ගන්මාත මෙහෙම කිව්වකෝ උදාහරණයක් වශයෙන් මම මෙහෙම කරනවා. මම ඔබතුමාට වරදක් කරනවා. මම වැඩ කටයුතු කරන්නේ දෙවියන් ළඟ. ඔව්. මම දෙවියන් ළඟ වැඩ කටයුතු කරාට මම වැරදි නම් දෙවියන් ඔබතුමාට ඒ දඬුවමක් දෙන්නේ නැහැ. දෙවියන් දඬුවම දෙන්නේ මට. ඔව්. මොකද මම වැරදි නම් මගේ සිතර එකකෝ මම ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒක අපි නිවැරදි වෙන්න ඕන ගන්මාත. එහෙම වුණොත් තමයි අපි ඒ පිහිටක් පතන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි මේ වැරදි කරගෙන සමාජයේ වෛර වපුරන්නවත් ඒ දේවල් අනවින කුඩින හදිුණියම් කරගෙන අනුන්ගේ සැපත දැකලා එහෙම ඊර්ෂ්‍යා කරන්නත් එහෙම හොඳ නැහැ. අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යාත්මයක් ලබලා තින්නේ අපි පුළුවන් තරම් කුසල් දහම් කරගන්න ඕන අපි. මම හිතන්නේ අපි කතා කරපු කාරණාතුලින් මේ සමාජයේ මිනිස්සුන්ට දෙවියන් විශ්වාස කරන කොටසක් ඉන්නවා, අවිශ්වාස කරන කොටසක් ඉන්නවා. මම හිතන්නේ හරියටම දැනගන්න ඉතින් මේ දේවාලයක් තියෙන මේ පුදුමයක් තියෙන මනුස්සෙන්ට අනවිනයක් කොඩුවිනයක් කරන්න නොවේ. තමන්ට සිතක් සාන්තියක් සලස ගන්න කියන දේ මම කියන්නේ හයියටම තේරුම් යන්නට ඇති. ඉතින් අපි කතා වුණේ මෙතන මේ රාජකාරී ගැන ඉතිහාසය ගැන. නමුත් හයියට පැහැදිලිමක් මටත් ලැබුණෙත් නෑ මෙතන මේ රාජකාරී මොනවද? මෙතන මොන වගේ දවස්වලද මොන දිනවලද වෙලාවල් තියෙනවද හයියට මේ රාජකාරී කරන? හයියට පැහැදිලිකමක් කරොත් මේක බලන අයට කොයි වගේ මෙතන වැඩ කටයුතු වෙන්නේ? මෙහෙමයි ගාන මහත්තයා. අවසාන වශයෙන් මට ඔබතුමාට කියන්න තියෙන්නේ මෙතෙන්ට කෙම්මුර දවස් දෙක. ඒ කියන්නේ සෙනසුරාදා බදාදා යන කෙම්මුර දින දෙක තමයි මෙතන වැඩ කටයුතු වෙන්නේ. පුරාතනයේ පටන් මේ වැඩ කටයුතු වෙන්නේ කෙම්මුර දවස් දෙක. ඒ තුලදී අපිට නොයෙකුත් කරදර බාධක ඇති වෙන්න පුළුවන්, ග්‍රහ අපල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, සතුරු කරදර බාධක, දරු පාල පිළිබඳව ප්‍රශ්න, ව්‍යාපාර ගැටලු නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලට මෙතන විසඳුම් දෙන තැනක් කෙම්මුර දවස් දෙක. සෙනසුරාදා බදාදා දින දෙක තුන තමයි මෙතන වැඩ කටයුතු කරන රාජකාරී වෙන්නේ.
ඉතින් ඕන කෙනෙකුට මේ ස්ථාන පොදු ස්ථානයක් ඕන කෙනෙකුට පැමිණෙන්න පුළුවන් පැමිණලා තමන්ට වැඳ පුදා ගන්න පුළුවන් දෙවියන් යදින්න පුළුවන් තමන්ට අවශ්‍ය ඕනම කටයුතු කර මේ ස්ථානට පැමිණෙන්න අපි පැය 24 මුතුලදී ඕනම වෙලාවක මෙතෙන්ට පැමිණෙන්න පහසුකම් මිනිසුන්ට සපයලා තියෙනවා මිනිසුන්ට පැමිණලා බැතිවතුන්ට පැමිණිලා ඒ අවශ්‍ය කරුණු කාරණා ආකාරය ඉෂ්ට සිද්ධ කරගෙන යන්න මෙතන අපි වැඩපිළිවෙලක් සකස් කරලා දීලා තියෙනවා එහෙම තමයි මේ තුමාට මට පවසන්න තියෙනවා එනේ ආවට ගියාට එන හැම වෙලාවකම වැඩක් කටුත්තක් කරගන්නට බෑ ඒක අවසන්නේ මෙහෙමයි ඕන කෙනෙකුට මේ ස්ථානට එන්න පුළුවන් ඒ කියන්නේ කෙම්මුර දින දෙක සෙනසුරාදා බදාදා දින දෙක තමයි වැඩ රාජකාරී සිදු වෙන්නේ අමතර දවස්වලට පැමිණිලා වැඳ පුදාගෙන කීටක් පතාගෙන යන්න පුළුවන් අර දින දෙක පුද පූජාල් කටයුතු සඳහා සෙනසුරාදා බදාදා දින දෙක තමයි වැඩ කටයුතු වෙන්නේ ඉතින් අපි අද ගෙනාවු මේ කරුණු කාරණා ටික මං හිතන්නේ නොදන්න දෙයක් දැනගන්නට ඇති වැඩද වගේම අප ඔබට තේරුම් ගන්නට යන්නේ මේ ගුප්ත විද්‍යාව තුලින් මිනිස්සුන්ට සෙතක් සරසන්නේ කොහොමද අකටයුත්තක් කරන්න උදාංගයේදී ඔබ හමු වෙයි තැබීම අපේ පරමාර්ථය ඉතින් සත්‍ය අසත්‍ය ඔබ සතුයි ඉතින් නැවතත් මේ වගේ වැඩසටහනකින් අපි හමු වෙමු ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි වටිනා කාලයෙන් මේ සුළු මොහොතක් හරි වැය කරලා නුදන්න දෙයක් මට